මට මතක මගේ ෆස්ට් නයිට් එකේ ඉඳන් විතරයි. ඒ ප්‍රශ්නෙත් නේ මට කිසි ප්‍රශ්නයක් නෑ. මංගින් පාටේ නිදා ගන්න. මොකද උනේ කියන්නේ? ඔයාම හිතන්නේ මහරේ. ඔයාගේ ගෙදර කවුද මිනිහෙක් හොඳටම බීලා ඔයා ළඟම නිදාගත්තේ කොහොමද තියෙද? මෙහෙට වාරි. බොවට පොරොන්දු වෙන්න ඕන ඔබ කවදාත් කසාද බඳින්නේ නැහැ කියලා. අතරම්බ කලින් බඳපු නාකියයි අලුත බඳපු කොල්ලයි දෙන්නම මොකද මේ එකම දේ කියන්නේ? A win win situation my tongue by my my suffering is solely vela illa matam banda perega pa. පුතාට හිටිය ගමන් කවදා හරි කියලා තියනවද බීච් යන් කියලා? Let's go to the beach. ඔයාගේ අම්මා මරුණ වෙලාවේ මමත් එයත් එක්ක ගියා නම් ඔයාට අද මොකද වෙන්නේ? උඹ කියපන්. වෙච්ච දේවල් ඔක්කොම පිළිවෙලට උඹම ගිහලා කියපන්. Thanks. දැන් ඔයා හොඳ ළමයා වගේ ගිහින් නිදාගන්න. මේ ලෝකෙ කවුරුත් කාවිනුවෙන්වත් ඉපදෙන්නේ නැහැ. ඒක වෙන්නේ ජීවිතේ විදියෙන් තමයි. මොකක් කර ප්ලෑන් එකක් අදිනවා. තව නඩුවක්. බලමු. බිරියානි හදන ඕගොල්ලන්ට අපි බිරියානි හදනවා එන්න ගෙදරට හරිද බයි 1:30 ෂාප් හරි ඕකේ බයි හරි දැන් මේ වෙලාවේදී තකාලි කාලි මට උගුණලා දෙනවා හෙමල් සිංහල ලුණු මාළමිරිස් කණ්ඩක්කා නෝ බ්‍රේලා මොජු බටු මොජු ගෙඩි මේ බටු මොජු ගෙඩි බටු මොජු නේ බටු ආ බෝඩ බටු සෝරි බටු මේ මොකද සීනි කැකිරි බෝරු කියන්නේ පා හරි අඩ්‍රෙක්ටර් නේ කියන්නේ සීනි කැකිරි එයා ওই බත්තර පෙන්න කඩන් ආපු එක ගියා දන්නව හරියට මොකද්ද කියලා දැන් අපි දැන් මොකද කරන් කර ඉන්නේ කියලා ඔගොල්ලෝ ඇහුවොත් මොකද ඇහුවොත් නෙමේ ඇහුවොත් හරි අපි අලුත් ෆිල්ම් මේ දවස්වල ෂූටින් දිගට හරහට ෂූටින් අනේ අපි අද අලුත් ෆිල්ම් එකක ෂූටින් දවස් 10 ඉවරයි this is 11 දවස් ෂූටින් ඉතින් හේමල්ත් එක තමයි හැමදාම ෂූටින් මට එපා වෙලා තියෙන්නේ ඒක නිසා මම ප්‍රොඩියුසර්ට කිව්වා I don't want Hemal I want another actor කියලා so ඉතින් ඒගොල්ලෝ දුන්නා මට උද්దిక කියලා මට ඇක්ටිං කරන්න දෙන්න ආරියට හරි මේ get lost man ඉතින් මේ අලුත් හරිම සුන්දර මේ හරිම ලස්සන සුන්දර හරි හිතට සතුට වෙන්න ආදරේ කතාන්දරේ හරිද ළමයා එන්න ගෝයත් එක ඔයා මගේ අනිත් කැල්ලිනේ තකාලි හරි මේ කටවගෙන ඉන්නවද චුට්ටක් අනේ හරි සෝ මමයි හෙමල් විත මයි බෙන්දලා ඉන්නේ බෙන්දලා නැ
And it's a story about love. ඊට වඩා මට කියන්න ආස නැහැ. ඕගොල්ලෝ එන්නකෝ සිනමා ශාලාවට ඇවිල්ලා බලන්න. හෙමල් කොච්චර ලස්සන රඟපානවා කියලා බලන්න. හෙමල් කොච්චර හොඳට මේ ෆ්ලර්ට් කරනවා කියලා බලන්න. හෙමල් කොච්චර ලස්සනට ෆයිට් කරනවා කියලා බලන්න. කොච්චර ලස්සන ඩාන්ස් කරනවා කියලා බලන්න. ඒ විදිහට මං කොච්චර ලස්සනට හෙමල්ව මේකින් අනිනවා කියලා බලන්න. මෙන්න මේ වගේ පිස්සු පිස්සු වඳුරත් එක්ක අපි ඔක්කොම යාළු වුණොත් ඔන්න මේක තමයි එන්නේ අතට පියක්. පූජට ආදරය කරන හැම කෙනෙකුටම බලන්න පුළුවන් පූජා කොච්චර ලස්සනද මේ වැඩේ කරලා තියෙනවද කියලා. පූජට අමුතුවෙන් අගපාන දෙයක් නෑ. මම කියන්නේ මේ පිහිය අරගෙන පූජා මේ කරන එක තමයි ජීවිත කාලයටම සර්.